සත්වය කියන්නේ අන්තර්ඥානයක් තියෙන කෙනෙක්. අන්තර්ඥානය කියලා කියන්නේ ස්වභාවය. මේ කියන්නේ තමන්ටම තමන්ගේ දැනුම කියන්නේ ලබා ගන්න පුළුවන්. තමන්ට යමක් කරන්න ඕන කාගෙන්වත් උපදෙස් අවශ්‍ය නැහැ. තමන්ටම හිතලා තමන්ටම ඒ ගැන අවශ්‍ය ඒ කියන්නේ ඒ කරන වැඩේට අවශ්‍ය විද්‍යාත්මක දැනුම තමාටම ලැබෙන ස්වයං ඥානයක් තියෙන කෙනෙක් තමයි සත්වය කියලා කියන්නේ. අපි සත්වවිෂය ගමු. බල්ලෙක් ගමු. බල්ලෙක් පූසෙක් ගත්තාම බල්ලෙක් පූසෙට බෙහෙත් ටිකක් අවශ්‍ය නැහැ. මොකක් කරලා ලෙඩක් දුවක් හදනවා මේ සත්වයා කරන්නේ. එයාගේ බෙහෙත හොයාගන්න. ස්වභාව දහමට අනුවම එයා ගිහලා හොයාගන්න. අවශ්‍ය දේ බඩේ අමාරුවක් හදනවා. ඌ ගිහලා කොළක જાතියක් තියෙනවා. කොළ જાතිය කනවා. හැබැයි මිනිස්සයා කියන කෙනාට ලෙඩක් හදිච්ච ගාම එයා හිතන්නේ කොහෙද? එයාට කෙලින්ම වෙන්නේ රෝහල්. එහෙම නැත්නම් මේ ළඟම තියෙන ඩිස්පෙන්සරි. එහෙම නැත්නම් ළඟම තියෙන ෆාමසි එක. මෙතෙන්ට හිත හදලන ද තමයි මේ අපි උගන්ලා තියෙන ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලෙන් හදලා තියෙන ඔළුව සම්පූර්ණයෙන්ම මිනිස්සයාගෙන කෙනා අන්තර්ඥාණයට අනුව නෙමෙයි බාහිරෙන් බාහිර තියෙන දෙයකින් යැපෙන්න තමයි හදලා තියෙන ඔළුව. මේ විදිහට ඉදයක්. නමුත් ඇත්තට මිනිස්සයාට ලෙඩ දුක් නැහැ. දැන් මම අවුරුදු 5කටත් වැඩි මම කිසිම පෙන්ඩෝ පෙත්තක්වත් බීලා නැහැ අද වෙනකම්. අවුරුදු 5කටත් වැඩි පෙන්ඩෝ පෙත්තක්වත් බීලා නැහැ. ඒතකොට ලෙඩ වෙන්න අවශ්‍ය කරන දේවල් ටිකක් මෙයාලා අපිට පුරුදු කරලා තියෙනවා ඉස්කෝලෙන්. පාසලෙන් අපිට උගන්ලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද පළවෙනි එක තමයි අපිට දීලා තියෙන දේ ආහාර. ඒ කියන්නේ පෝෂදායී ආහාර රටාව කියලා අපිට උගන්ලා ඒක තුළ මස් මාංශ කිරි බිත්තර ඔක්කොම ටික දාලා උගන්ලා තියෙනවා. එතකොට තිස්ස ජනනායක සර්ම කියනවා පිටිකිරි කියන්නේ පිළික ආහාරය කියලා තිස්ස ජනනායක සර් උගන්ලා තියෙනවා. ඒ වීඩියෝ බලන්න පුළුවන් ඕන කෙනෙක්ට. අපිට බලන්න පුළුවන්. ඔබටුණත් මේ වීඩියෝ බලන්න ඔබටුණත් බලන්න පුළුවන්. තිස්ස ජනනායක සර්ම කියනවා පිටිකිරි කියන්නේ පිළික ආහාරය කියලා. ඒ විතරක් නෙමෙයි රතු මාංශ කියන්නේ පිළිකාකාරයක් කියලා ඇමරිකාවෙම කියනවනේ. ඇමරිකා මිනිසුන් කියන රතු මාංශ කියන්නේ පිළිකාකාරක. එතකොට රතු මාංශ අපිට උගන්වන්නේ ඇයි? පිළිකාකාරක දේවල් උගන්වන්නේ ඇයි? ඒ වගේම කවුරුවත් එහෙනම් චූටි ළමයි නොදන්නා මත්පැන් මත්ද්‍රව්‍ය කියන දේවල් ගැන සෙමින පවත්ත ඇයි ඒ දේවල් සමාජගත කරන්නේ? අධ්‍යාපන විසින් අධ්‍යාපනයක් කරන්නේ එහෙම දෙයක්ද? අධ්‍යාපනික වෙන්න ඕනේ එහෙම දෙයක්ද? නැහැ. මිනිස්යාගේ අන්තර නුවණ ඕනම දෙයක් තනියෙන් කරගැනීමේ හැකියාව ළමයින්ට දෙන්න ඕනේ. ආත්ම ශක්තියක් දෙන්න ඕනේ. ආත්ම ශක්තිය ඉගෙන කරලා. ඒ කියන්නේ චූටි කාලේ ඉඳන් ළමයා බය කරනවා. එක එක දේවල් කරන්න එපා, අරව කරන්න එපා, මේවා කරන්න එපා කියලා බය කරනවා. ඒ වගේම තමයි කුලවාද. ලංකාවේ හැමතැනම කුලවාද. මේ මේ මේක අඩු කුලේ, මේක වැඩි කුලේ. අඩු කුලේ කියලා පාගනවා යම් පිරිසක්. වැඩි කුලේ කියලා යම් පිරිසක් උස්සනවා. අඩු කුලේ කියලා පාගල යම් මිනිස්සු චූටි කාලේ ඉඳන් දැම්මහම ඒ මිනිස්සයාට ආය නැගිටින්න බෑ. ඒ මිනිස්සයා වැටි ළමයි. ඒ කියන්නේ වැටෙන පැත්තටම යන්නේ. අඩු කුල වැඩි කුල පොඩි කුල මෙහෙම කවුද හැදුවේ? ඇයි මිනිස්සු මේ විදිහට මේ ෆ්‍රේම් වෙන්නේ? ෆ්‍රේම් කරන්නේ කවුද? ඉස්කෝලවල පාව උදේ කරනවා. ඉස්කෝලේ ඉන්න ගුරුවරු පාව ගන්නවා. සමහර ගුරුවරු සමහර වෘත්තීන් වලට ගන්නේ නැහැ. ඒ කියන්නේ මේ ළමයා අඩු කුල එකෙක් කියලා පාගන. අඩු කුල එකෙක් කියලා පාගල ඒ ළමයාව ගන්න ඒ විෂයට. එහෙම අයින් කළ දාන ගුරුවරු ඉන්නවා. ওই සමාජ රටාවේ ඕන තරම් ඉන්නවා. මේ මේකද කරන්න ඕනේ? එහෙම කරන්න හොඳ නැහැ. තමන්ගේම ළමයිනේ, තමන්ගේම රට, තමන්ගේම ජාතිය, තමන්ගේම මිනිස්සු, තමන්ගේම අය පාග කොහෙද මේ යන්නේ? ඒතර ඒ ළමයා පෑගුණා. ඒ ළමයාගේ බුද්ධිය වැඩෙන්නේ නැහැ. චූටි කාලේ ඉඳන් අඩු කුලේ කියලා පෑගුවට පස්සේ මේ මිනිස්සයා හිතන්නේ හැම වෙලේම මම පහත් මිනිස්සෙක් කියලා හිතන්න ගන්නවා. හිතන රගෙන මේ මිනිස්සයා ඒ විදිහට ක්‍රියා කරනවා. ක්‍රියා කරනකොට එයා හැසිරෙන්නේ පහත් මිනිස්සෙක් විදිහට. ඊට පස්සේ මේ මිනිස්සයා වැටෙනවා කෙලින්ම පහත්ම දේවල් කරන තත්ත්වෙට. ඒ කියන්නේ නරක ආදියට වැටෙනවා. නරක ආදියට වැටලා මේ මිනිස්සයා ජීවිතේ එතනින් එහාටම ඉවර වෙනවා. මේකද මිනිස්සයක ස්වභාවය? මේවද උගන්වන්න ඕනේ සමාජෙ? නෑ. මෙතන ලොකු අවුලක් තියෙනවා. මේ අවුල වෙනස් කරන්න ඕන. කුලවාද, ජාතිවාද, ආගම්වාද තියෙන්න බෑ යම් දියුණු රටක. ඔය නම් බලන්න මං කියන්නේ බොරුවක්ද කියලා. ඔබ පිටරට ගවේෂණය කරන්න. ඊශ්‍රායල් ගවේෂණය කරන්න. ඊශ්‍රායල් කියන්නේ ලෝකේ කොතම රට? යුදෙව් රට. යුදෙව් ඉන්න රට ගවේෂණය කරන්න. ඒගොල්ලෝ කොහොමද ජීවත් වෙන්නේ කියලා හොයලා බලන්න. මේ කියන දේවල්. මේ හැම දෙයක්ම අපිව ෆ්‍රේම් කරලා. අපිට අවශ්‍ය නෑ කිසිම දැනුමක් බාහිරින්. ඇමරිකාවෙම කියනවා රතු මාංශ කියන්නේ පිළිකා කාරය කියලා. ඉතින් රතු මාංශය අපි නැවැත්තුවොත්, මස් මාංශ කනක නැවැත්තුවොත් අපිට පිළිකා හැදෙන්නේ නැහැ. ලෙඩ දුක් හැදෙන්නේ නැහැ. කොලෙස්ටරෝල් ආතරයිසිස් කියන මේ ලෙඩ කිසිවක් හැදෙන්නේ නැහැ. දැන් යාළම අපිට උගන්වන්නේ ඇයි මේ දේවල්? අන්න එතන තියෙන ප්‍රශ්නේ. අපිට අධ්‍යාපනයෙන් ඇයි මේවා දුන්නේ? අපිව ලෙඩ කරන්නද මේවා දීලා තියෙන්නේ? මේ ගැන හොඳට හිතන්න දෙනවා. අපිව ලෙඩ කළා මෙයාලා මේ බෙහෙත් රටට ගෙනල්ලා ඒ බෙහෙත් දීලා ඒ බෙහෙත් වලින් මිනිස්සු ලෙඩ වෙන සිද්ධි ටිකක් තියෙනවා ගොඩක්. අපිව ලෙඩ වෙන්න සහ අපිව විනාශ වෙන්න මේ දේවල් දීලා තියෙනයි කියලා හොයන්න හොඳට. දැන් මම කිව්වනේ මම අවුරුදු 5ක් වෙනකන් දැන් අවුරුදු 5කටදී පෙන්ඩෝ පෙත්තක බොන්නේ නැහැ. මට ලෙඩ දුකක් ඇතුළේ හැදිලත් නැහැ. බුරුකම් බෑ. මට තාම කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ එදා ඉඳන්. ඒ කියන්නේ මෙන්න මේකයි ක්‍රමය. අරක්කු සිගරට් පානය, මස් මාංශ ආහාරය, ඒ කියන්නේ උම්මලකඩ වගේ දේවල් පිළිජාති ආහාරය තුළ මිනිස්සු ලෙඩ වෙනවා. ලෙඩ වෙන දේවල් ටිකක් දීලා තියෙනවා.
නේද මේ දේවල් අතහරින්න අතහැරියට පස්සේ ඔබ නිරෝගී වෙන ඔබට බෙහෙත් අවශ්‍ය නැහැ ඔබට තනියම ඔබේ ඥානය අවදි කරගන්න පුළුවන් ඒ වගේ අපේ අන්තර්ඥානය කියන එක වැඩි වෙන්න තියෙන අන්තර්ඥානය අඩු වෙන දෙයක් තමයි අපි මදින දත් මදිනකොට අපි පාවිච්චි කරන මේ සිග්නල් එක SR අපි කියන SR එක ක්ලෝ ගාඩ් සහිත දේවල් කියලා මේ මේක ගොඩක් බලපාන අපේ අන්තර්ඥානය වැඩෙන්න එතකොට අපි බොන ක්ලෝරින් වතුර අන්තර්ඥානය වැඩෙන්න තියෙන සම්භාවිත අඩුකන ඒ වගේ අපිට විදින ඉන්ජෙක්ෂන් චූටි කාලේ ළමෙක් විදිච්ච ගාම මම දැකලා නැහැ සත්ව ලෝක කිසිම සත්වයකට ඉන්ජෙක්ෂන් විදිනවා දැන් බල්ලෙක් ඉපදුනහම මේ බල්ලට ඉන්ජෙක්ෂන් විදින්නේ නැහැ විදිච්ච ගාම මේ පූසෙක් ඉපදිච්ච ගාම මේ පූසට ඉන්ජෙක්ෂන් ගහන්නේ අලියෙක් ඉපදිච්ච ගාම අලියට ඉන්ජෙක්ෂන් ගහන්නේ හැබැයි මිනිස්සයා වෙන අපිට ගහනවා අපේ රටේ මිනිස්සුන්ට දැන් ළමෙක් ඉපදිච්ච ගාම ඉන්ජෙක්ෂන් එකක් ගහනවා ඒ ඉන්ජෙක්ෂන් එක අවුරුදු ගානක් තියෙනවා එබැයි කියන්නේ මේ ළමයා ලෙඩ වෙන්නේ නැති වෙන්න ගහන්නේ ළමයා දිනු වෙන්න ඒ කියන්නේ ළමයා පෝෂණය වැඩි වෙන්න ගහන කියලා. හැබැයි ඌ තරම් බූරුවෙක් නෑ මේ රටේ කොහෙවත්. ඒකට තරම් ලෙඩක් නෑ මේ රටේ කොහෙවත්. නේද? හොඳට හොයලා බලන්න මං කියන්නේ. හැබැයි පිටරටත් හොයලා බලන්න ඕනේ. පිටරටවල ඒ විදිහට කරනවද? හොයලා බලන්න. චූටි කාලේ ළමයා කොහොමද හදන්නේ? හොයලා බලන්න. ඒ ළමයාට අවශ්‍ය තනියම නැගිටින්න අවශ්‍ය හැම දෙයක්ම ලබා දෙනවා පිටරටවල. හැබැයි අපේ රටේ දෙන්නේ නෑ. අපේ රටේ ඇයි එහෙම කරලා තියෙන්නේ? ඇයි අපේ රටේ මිනිස්සුන්ට බුද්ධිය අවදි වෙන දෙන්නේ නැත්තේ? ඇයි අපේ රටේ මිනිස්සුන්ට ඇත්ත කතා කරන්න දෙන්නේ නැත්තේ මොකද්ද කරලා තියෙන්නේ කවුද මේවා අපි බෙදන්නේ දැන් ආදරය කරන කපල් එකක් එකට ඉඳිහම එදෙන විවාහ වෙච්චට පස්සේ ඒක දෙට එනවා මිඩ් වයිෆ්ලා නේද විවාහ වුණාට පස්සේ මිඩ් වයිෆ්ලා එනවා මිඩ් වයිෆ්ලා ඇවිල්ලා උපදෙස් දෙනවා උපදෙස් දෙන්නේ මොන ආකාරයේද අර වැද්දේවා ඕගොල්ලෝ ළමයි හදන්න එපා ළමයි එක්කෙනෙක් දෙන්නේ කියලා ඇති එතනින් හට හදන්න එපා මෙහෙම කරලා ඔළුව කනවා ඊට පස්සේ වසවිස ටික කණ්ඩ දෙනවා ඊට පස්සේ ඉන්ජෙක්ෂන් ගහනවා නිතරම කාඩ් එකක් තියාගෙන ළමයා හම්බෙච්ච දවසේ ළමයාට ඉන්ජෙක්ෂන් ගහනවා මම අහන්නේ මේ හදන්නේ ළමයි දෙන්න තමයි ෆාම් කුකුළු දැන් කුකුල් කොටුවක නම් කුකුල් කොටුවේ ඉන්න කුකුල්ලන් නිතරම ඉන්ජෙක්ෂන් ගහනවා ඉන්නත් ගහනවා ෆාම් කුකුල් ගන්නට දාලා උන්ව මරන්න නේද කරන්නේ ඒකට අපිව මරන්නද මේ දේ කරන්නේ අපිව ලෙඩ කරන්න මරන්න රෝගී කරන්න මොකද්ද මේ තියෙන උවමනාව කියලා හොයන්න ඒ වගේම මේ හැම දෙයකින්ම මිනිස්සුගේ අන්තර්ඥානය වහලා තියෙන කියන්නේ තනියම හිතන්න බෑ තනියම යමක් කරන්න බෑ තනියම හිතලා තනියමමක් කරලා රටට ලෝකෙට යමක් දෙන්න බෑ බැරි කරලා තියෙනවා අපි අන්තර්ඥානය වහලා අන්තර්ඥානය කියන්නේ තෙවෙනි ඇස ඒක මෙතන තියෙන්නේ මෙතනින් ඇතුළට අපි අන්තර්ඥානය තියෙනවා ඕනෑ මිනිස්සෙකගේ අන්තර්ඥානය වඩා ගන්න පුළුවන් ඔබටත් පුළුවන් මටත් පුළුවන් අපි කාටත් පුළුවන් ඒක වහගන්න එපා ඔය අනවශ්‍ය ආහාර රටාවෙන් ඈත් වෙන්න අනවශ්‍ය බීම වලින් ඈත් වෙන්න තනි කර තියෙන වසවිස ගිය ගාම අපේ ඇඟ සම්පූර්ණ ලෙඩ වෙනවා ඒක ඇත්ත ලෙඩ වෙච්ච ගා අපේ මනස වැඩන්නේ අපි නිකන් බොරුවට නිවන් දකින්නවා කියලා කියනවා ඔය නිවන් දැකපු කවුරුවත් නැහැ මේ ගිහි සමාජය තුල තනි කර ගන්න බොරුවක් මුගක් කට්ටිය කියන්නේ බොරුව ධර්මයක් අවබෝධ වුණා කියලා ඒගොල්ලෝ කියනවා ධර්මයක් තියෙනවා උපේක්ෂා සහගත වෙනම දෙයක් ඒගොල්ලෝ කියන්නේ ඕව ඔහොම තමයි කියලා වෙන හැම දෙයකටම කට අරන් බලා ඉන්න එකක් තියෙන්නේ ඒක නිවන නෙමෙයි ඒක එක්තරා උපේක්ෂා සහගත සිතක් මේක හැම දෙයකටම ඒ කියන්නේ අම්මා මාලා ගියක් කවන්නේ අනේ කවන්නේ නැදී ඕව ඔහොමනේ නිවන් දැක්කන්නේ මේ මොන දේ වුණා කවන්නේ අහස පොළව කඩා වෙන්නක් කවන්නේ කියලා ඉන්න එකක් එහෙම එකක් නැහැ බුදුහාමුදුරුවෝ ඒකත් එක්තරා හදාගත්ත එකක් හරි ඒ නිසා ඔය නිවන් දැකපු අය ගොඩක් නැහැ රටේ නිවන් දැකන සාවින්වාසල ඇති බොහෝ අවස්ථාවල වනගත වෙලා ඇති එහෙම ඉන්නවනම් එලිපිට කතා කරන්න කියන්නේ එහෙම නැහැ හුඟක් කට්ටිය කියන්නේ බොරු මේ ෆ්‍රේම් එකේ රැවටිලා ඒ ෆ්‍රේම් එකේ නඩත්තු වෙ ජීවිතේ නැහැ මොකද යාළට කරගන්න දෙයක් නැහැ ඇයි එතනින් එහාට යාළට යන්න බෑ යාළ යන්න ගියොත් යාළගේ පෞල් ජීවිත අවුල් වෙනවා මේ අවුල් දී අවුල් වෙනින්දා විවාහ ජීවිත නැති වෙනින්දා කන්න බොන්න නැති වෙනින්දා මේක ගැන කතා කරන්නේ නැහැ ඒක තමයි ඇත්ත ඇත්ත කතා කළොත් ඕනම මිනිස්සෙක් ඉන්නේ දුකින් කාගවත් මිනිස්සෙක් තුර සතුටක් නැහැ එකක් වෑන් එකක් අට්ටු දෙකේ ගයක් හදාගෙන ටයිකෝට්ටේ දාගෙන මහා ලොකුට බොරු ඉමේජ් එකක් නරතු කරලා පෙන්නනවා මේ මහා පට්ටමක් නරතු කරලා පෙන්නනවා සොෆ්ට්වෙයාර් එන්ජිනියර් පට්ටම අර පට්ටම මේ පට්ටම කියලා හුට පට්ටම් කියලා අට පට්ටම් කියලා ඔක්කොම පට්ටම් ටික පෙන්නලා මිනිස්සයව රාමුවක හිර කරලා පෙන්නනවා බොරුවට ලෝකෙට බොරුවක් පෙන්නනවා හැබැයි ඇත්තටම පෞල් ජීවිත අවුල් හැම මිනිස්සෙකින් පෞල් ජීවිත අවුල් සමහර තැන්වල ළමයි නැහැ කියලා ප්‍රශ්න සමහර තැන්වල මේ නොයෙකුත් ප්‍රශ්න ලෙඩ දුක් ප්‍රශ්න කරදර ප්‍රශ්න හැම අතින්ම ප්‍රශ්න විතර අපේ මිනිස්සුන්ට තියෙන්නේ මේක තමයි ප්‍රශ්නේ මේක ඇති කළේ කවුද කියලා හොයන්න හොඳට හොයනකොට යනවා මේක යනවා කෙලින්ම අධ්‍යාපනයට අපේ පාසල් රටාවට දැඩි පහරක් වදිනවා ඇයි 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 එහෙම වෙන්නේ ඇයි මේ ප්‍රේම් කරන්නේ ළමයා ෆ්‍රේම් කරලා තියෙනවා ළමයාට හිර කරලා ළමයාට හිතන්න බැරි වෙන්න අපි අධ්‍යාපන රටාව හිර කරලා තියෙනවා එතනින් ගියාම අපේ තියෙන ඇඳුම් පැළඳුම් විලාසිතාව මේ ගොඩක් දේවල් වලින් අපි මිනිස්සුන්ට හිර වෙලා මේ ටික අයින් කරපු ගමන් මිනිස්සුන් නිදහස් වෙච්ච මහා තනියෙන් චින්තනයක් තියෙන මිනිස්සෙක් වෙනවා ඒ චින්තනය තියෙන මිනිස්සු හරිම විවෘතයි හරිම ලස්සනයි එයාට නිවන් දකින්නත් ලේසි තේරෙනවද එයාට නිවන් දකින්නද එයා කාටවත් බයින් කරන්නේ කාගෙවත් අදකුදු හොයන්නේ දැන් අර ජේසිල්ලා කියනවා ජේසිල්ලා මහත්තයා කියලා තියෙනවා මේ ලෝකය ගෝලයක් නෙමෙයි
මේ ලෝකේ තැටියක් කියලා කියනවා. දැන් ඇත්තට මම අහන ප්‍රශ්නයක් මේ ලෝකේ ගෝලයක් කියලා අපි කොහොමද දන්නේ? අපිට ඉස්කෝලෙන් ගන්න බු නිසානේ. ඇත්තටම ලෝකේ ගෝලයක්ද ඇත්තටම ලෝකේ තැටියක්ද? හොඳට හොයලා බලන්න. ජේසිල්ල මහත්තයා කියනවා මේ ලෝකේ මේ ගෝලයක් නෙමෙයි තැටියක්. දැන් අපි ඇත්තටම දන්නේ නැහැනේ. ඉතින් ඇයි මේ විදිහට මෙහෙම ෆ්‍රේම් කළේ? අපි මිනිස්සයාට අවශ්‍ය දැනුම අවශ්‍ය බුද්ධිය කියන දේ ලබා ගැනීමේ සොයන් ඥානයක් තියෙනවා. ඒ ඥානෙට ඉඩ දෙන්නේ නැත්තේ ඇයි? ඇයි මේව වහලා තියෙන්නේ? මෙන්න මේ ගැන හිතන්න. මේ ගැන කතා කරන්න. මේ ගැන සොයා බලන්න. මේ දේවල් හොයලා බලලා කතා කරනකොට තමයි අපේ ඥානය අවදි වෙන්නේ. තැටියක් වුණොත් අපි ගෝලයක් කියලා කලින් හිතාගෙන හිටලා ඒකට අනුරූපව අපි කියපු දේවල් කරපු දේවල් ඔක්කොම පච නේද? ටොම් පච නේද? එහෙනම් අපි කවුරුවත් ඇත්තටම ඇත්තක් දන්නේ නැහැ. අපි හැමදේම ඉගෙන ගත්තාන් වාලේ ඉගෙනගෙන ඔලුවට දාගෙන ඉන්නා මිස අපි ඇත්තටම ප්‍රායෝගිකව මේ කිසි දෙයක් දන්නේ නැහැ. ප්‍රායෝගික ජීවිතය දන්නවා නම් අපිට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ මේ රටේ නේද? ඒ නිසා මේක තැටියක්ද? මේක ගෝලයක්ද? කියලා ඇත්තටම අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා මේවා හොයන්න හැමදේම කිසිම දෙයකට ප්‍රේම වෙන්න එපා. හැමදේම තනියම හොයන්න. තනියම හොයනකොට ඔබේ අන්තර්ඥානය අන්තර්බුද්ධිය කියන එක වැඩි වෙනවා. අන්තර්බුද්ධිය අන්තර්ඥානය තමයි අපි ලබා ගන්න ඕනේ. කාගෙන්වත් බෙහෙත් අවශ්‍ය නැහැ. ඔබට බෙහෙත් අවශ්‍ය නැහැ. කිසිම බෙහෙතක් ඔබට බොන්න අවශ්‍ය නැහැ. ඒකට මම ඉන්නවා සාක්ෂි. ඇයි මම ඉන්නේ? මට ලෙඩ නැහැ. පුළුවන් නම් හොයන්න. මගේ ලෙඩක් තියෙනවා මට කියන්න. මගේ ලෙඩක් තියෙනවා කියලා. මම බෙහෙත් බොන්නේ නැහැ. ඉංග්‍රීසි බෙහෙත් මට අවශ්‍යත් නැහැ. මට අවශ්‍ය මොකක් හරි ලෙඩක් දුකක් හැදුනොත් මම කරන දේ චූටි චූටි මොන හරි දෙයක්. මට පුළුවන් බාහිරින් හොයාගන්න. يعني මේ ලෝකේ තියෙන බෙහෙත් කොළ තියෙනවනේ. මේ බෙහෙත් කොළ වලින් මට පුළුවන් යම් යම් අවශ්‍ය බෙහෙත් හොයාගන්න. ඒ බෙහෙත් මම බීලා පාවිච්චි කරලා මම මගේ ජීවිතය ගහන් යනවා. හරි. ඉතින් ඒ වගේ අනෙක් මිනිස්සුන්ට පුළුවන්. නිකන් කාගෙම චැපෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මිනිස්සයව බය කරලා බිය කරලා ඒ බය කියන දෙයින් ලෝකේ පාලනය කරගෙන යන සිස්ටම් යන්නේ මේ තියෙන්නේ. බය කළාම ලෝකය පාලනය කරන්න ලේසි. මොකද බය පව් මේ හැම සත්‍යෙම බය කියන දෙයට අහු වෙනවා. අපි කවුරුත් මරන මිනිස්සු. බුදුන් වහන්සේ කියන මානසතිය වඩන්න කියලා එතන. මානසතිය වඩනකොට අපි අනිවාර්යෙන් මරනවා. කොයි මොහොතක හරි මරනවා. මරන්න මුහුණ දෙන්න ඕනේ අපි ලෝකෙට දෙයක් දීලා. රටක් දෙයක් දීලා. ජාතිවාද කුලවාද ආගමවාද මේ හැමදේම මිනිස්සයාට ඔළුවට දාලා මිනිස්සයව හිගෙන ගන්නවා. මේ මොලය බෙදන්න පුළුවන්. මම කියලා තියෙනවානේ. මම කලින් වීඩියෝ වලත් කිව්වා අපේ මොලය බෙදන්න පුළුවන් කොටස් වලට. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකගේ 100%ක ප්‍රමාණයක් තමයි වැඩ කරනවා කියලා කියන්නේ. ඒක 98%ක්ම අපේ මොලෙන් අපි වැඩ ගන්නෙ නැහැ. එතකොට අපිට 100%ක් වැඩ කරන ප්‍රමාණයට හදලා තියෙන මේ අධ්‍යාපන රටාව විසින්. මේ අධ්‍යාපන රටාව වෙනස් කරලා ප්‍රායෝගිකව ළමයින්ට දෙන්න පුළුවන් දැනුම දුන්නාම ඒ කියන්නේ මේ ඇඟිලි අතපය වැඩ කරන ළමයෙක්ගේ ඇඟිලි අතපය හොඳට වැඩ කරන චූටි කර ළමයෙක්ගේ අකුරු ලියන එක විතරක් නෙවෙයි අකුරු ලිව්වට පමණක් බුද්ධි ප්‍රඥාව කියන එක වැඩෙන්නේ නැහැ. මොළයේ තියෙන සෛල ස්නායු සෛල වැඩ කරන්න නම් අතපය හොඳට වැඩ කරන්න ඕනේ. ඒක තමයි අපි කුඹුරු තිබ්බේ. කුඹුරු කොටනකොට චූටි කර ළමයි දුවලා පැනලා වැඩ කරනකොට ළමයි මොළයේ දියුණු වෙනවා. දැන් ළමයින්ට දුවන්න පයින්න දෙන්නේ නැහැ. එහෙට මෙහෙට ඇවිදින්න දෙන්නේ නැහැ. අල්ලපු ගෙදරට යන්න දෙන්නේ නැහැ. ඒ ගෙදර එක්කන අඩු කොලෙකෙක් කියනවා. අනෙක් ගෙදරට යන්න දෙන්නේ ඌ වැඩි කොලෙකෙක් කියනවා. එම කියලා ගම්මානය අතරේ සමගිය නැති කරලා තියෙනවා. එතකොට ළමයි වැඩෙන්නේ නැහැ. ළමයි නිකන් පිට්ටු බම්බු වගේ වෙනවා. කිසිම බුද්ධියක් අවබෝධයක් ප්‍රඥාවක් ලැබෙන්නේ නැහැ මේ මිනිස්සෙගේ. ඒ වගේම තමයි ආයුෂ බලන්නේ සැපේ බලන්නේ ප්‍රඥා කියලා මේ පහ තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මිනිස්සෙගේ වැඩෙන්න ඕන දේවල් ටික කියලා. ඒ ආයුෂ බලන්නේ සැපේ බලේ පහ වැඩුණාට පස්සේ මිනිස්සය දියුණුවේ රටක් දියුණුවේ. එතකොට මේ ආයුෂ බලන්නේ සැපේ බලේ ප්‍රඥා කියන පහ වැඩෙන්නේ නැති වෙන්න ක්‍රමවේද ටිකක් තමයි මේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ පන්සිල් රකින්නේ නැහැ මිනිස්සු. පන්සිල් රකින්නේ නැති වෙනකොට ආයුෂේ වාන්නේ සැපේ බලේ ප්‍රඥා කියන පහ නැති වෙනවා. ඒ කියන්නේ කණ්ඩ බොණ්ඩ ඉන්න නැතිලා යන එකක් වෙන්නේ. මේක තමයි ඇත්ත. මේ ඇත්තට මුහුණ දෙන්න වෙලා තියෙන අපි හරහට නේද? අපි වෙන තේරුම් ගන්න ඕනේ. චූටි කාලේ ඉඳන් ළමයි හදන්න ඕනේ බය කරලා නෙමෙයි. ඌට ගහන්න බයින්න හොඳ නැහැ. දෙමාපිය වෙච්චන් බලා ඉන්න ඕනේ පැත්තක ඉඳන් මේ ළමයා මොකද්ද කරන්න කියලා බලා ඉන්න ඕනේ. මොකද්ද කරන්න කියලා බලා ඉඳලා ළමයා වැටෙනවා නම් වලකට. ළමයා වලකට වැටෙන්න යනවා නම් ඒ වලට වැටෙන්නේදී ඒ වෙලාවට බේර ගන්න. ඒ වගේම ළමයා නටන්නේ ගහක් ගාව නම්, ඒ කියන්නේ පොල් ගෙඩියක් වැටෙන ගහක් ගාව නම් පොල් ගෙඩිය වැටෙන තරම් නම් ළමයා එතනින් අයින් කරනවා. කළා ඒ ළමයි ළමයින්ට චූටි කාලේ ඉඳන් බොරු දේවල් ටිකක් ගන්නලා අර නිකන් මේ චූටි බබාල වගේ කළා, පොඩි බබාල වගේ කළා. අවසානයේ මේ ළමයි වයසට එනකම් මේගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ චූටි ළමයි කියලා. එතෙන්ට ගේන්න එපා දෙමාපිය විසින් කවදාවත්. මේ දේවල් වෙනස් කරන්න. අනිවාර්යෙන් ළමයින්ගේ ආත්ම සත්‍ය වැඩි වෙන දේවල් කරන්න. නිතරම නටන්න කරන්න, දුවන්න පයින්ට, ඇලේ දුලේ පයින්ට දෙන්න ඉඩ දෙන්න. මැරනවා කියන එක බයක් දෙන්න එපා ළමයින්ට. මැරනවා කියන එක අපිට ඕන විදිහ වෙන්නේ නැහැ හැවලෙම. හරි. ඒ නිසා මාධ්‍ය විසින් කියන දේවල්, අරකින් මේකින් කියන දේවල්, චිත්‍රපටි බලලා, කතා බලලා, තෙල් නාට්‍ය බලලා ලබා ගන්න දේවල් නෙමෙයි ජීවිතේ. ජීවිතේ මේ ප්‍රායෝගික ජීවිතයක් තියෙනවා. මේ ප්‍රායෝගික ජීවිතේ යහපත් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය අවශ්‍යතාවය හදලා දෙන්න ඕනේ ළමයින්ට. ඒ දේවල් නැතුව මේ ළමයින්ට මොනවා දුන්නත් වැඩක් නැහැ. මේ සමාජ රටාව වෙනස් වෙන්න ඕන ඒ විදිහට. නියම අරගලය තියෙන එතන.
නියම අරගල එතන කරන්න ඕනේ. නියම අරගල එතන කළාට පස්සේ තමයි සමාජය යහපත් වෙන්නේ. සමාජයේ ප්‍රඥාදායක මිනිස්සු වෙන්නේ. මම කියන්නේ බොරුවක් නම් ඔබ හොයලා බලන්න මම කලින් කිව්වගේ ඊශ්‍රායල් රටේ යුදෙව්වන්ගේ රටේ කොහොමද ළමයි වැඩ කරන්නේ කියලා හොයලා බලන්න. ඕස්ට්‍රේලියාවේ ළමයින්ට කොහොමද උගන්වන්නේ කියලා හොයලා බලන්න. ජපානයේ කොහොමද ළමයින්ට අභ්‍යාස දෙන්න කියලා හොයලා බලන්න. ආත්ම සත්‍ය වැඩි වෙන දේවල් කරන්න. අපේ රටේ විතර ආත්ම සත්‍ය මොට්ට කරන දේවල් කරලා තියෙනවා. මේවා ගැන නිතරම හොයන්න, හොයලා බලන්න. මෙතනයි නියම අරගලය තියෙන්නේ. මේ අරගලය කරන්න ඕනේ. ඒ අරගලය වෙනස් වෙන්නේ නැතුව අපි කොහේ අරගල කළා තේරුමක් නැහැ. මොකද අහපෝ වැටෙන්නේ උදෙන්ටම. ඒක අපි ඉල්ලෙල්ල අපි මේ අරගලය අස්සේ ගිහිල්ලා අපි ඉල්ලන්නේ මොකද්ද? අහපෝ පාන එකම අපි මේ ඉල්ලන්නේ. පාන දෙයම ඉල්ලන්නේ. පාන දෙය ඉල්ලලා අපිට අහපෝ කරගෙන අපි උදෙන්ටම. ඒ කියන්නේ ආයුෂයේ වර්ණයේ සැපේ බලේ ප්‍රඥාව කියන පහ නැති වෙන තැනකට තමයි අහපෝ යන්නේ. ඒ නිසා නියම අරගලේ තියෙන්නේ Taman ලගාව. නියම අරගලේ හරිය විදිහට කරන්න. කිසිම සත්‍යයක් අනුන් මත යැපෙන්න ඕනේ නැහැ. කිසිම සත්‍යයක් අනුන් මත යැපෙන්න ඕනේ නැහැ. තමන්ටම වෙන් වෙත්ත තමන්ගේම ප්‍රඥාව අවදි කරගන්න ඕනේ නේද? එතකොට තමන්ම බුද්ධිමත් වෙනවා. දැන් ඔබ බුද්ධිමත් වෙනවා. ඔබලාට මිඩ්වයිෆ්ලා අවශ්‍ය නැහැ. වින්න බොම්බ ඉන්නපු කාලේ මිඩ්වයිෆ්ලා හිටියේ නැහනේ නේද? වින්න මිඩ්වයිෆ්ලාගේ ඩියුටි එක තමයි හරියට ඩියුටි එක තමයි බෙහෙත් විදිහට ළමයිගේ බෙහෙත් විදිහට ළමයි දෙමාපියන්ගේ ඔළුව කන එක නෙමෙයි. ඒ කියන්නේ ළමයි හදන්න එපා. එක්කෙනෙක් ඇති එහෙම ඔළුව කන එක නෙමෙයි මිඩ්ලයිෆ්ලගේ කාර්යය. මිඩ්ලයිෆ්ලගේ කාර්යය බෙහෙත් විදේද ආමේ අලුත් පෝෂණය ලැබෙන දේවල් කිය කිය අරක විදේද ටිපෝසයි අරසෝපෝසයි මියපෝසයි කිය කිය දිදි මිනිස්සුන් ලෙඩ කරන එක නෙමෙයි කරන්න ඕනේ. මිඩ්ලයිෆ්ලා කරන්න ඕන ඔයාලා තව දරුවෝ හදන්න. හරිද? මේ බෙහෙත් ඇත්තට බොන එක හොඳ නැහැ. මේ බෙහෙත් ඇත්තට බොන්න හොඳ නැහැ. මේ දේවල් ගහන්න හොඳ නැහැ. මේ ගෙවුවා ළමයින්ට සයිඩ් ඉෆෙක්ට් ඇති වෙනවා. මේ සයිඩ් ඉෆෙක්ට් ඇති වුණා ඔයාලා දරුවෝ හදා ගන්න බැරි වෙයි. හරිද? ඒ නිසා එහෙම කරන්න එපා. ඕගොල්ලෝ තනියම දරුවෝ වදන්ද එහෙම උපදෙස් දෙන්න ඕනේ. මිඩ්වයිෆ්ල උපදෙස් දෙන්න ඕනේ ඒ විදිහට. දැන් පිට රටවල වුණා සාමාන්‍ය මිඩ්වයිෆ් ක්‍රමයේ තිබ්බත් මිඩ්වයිෆ් ක්‍රමයේ යන්නේ ඒ විදිහට සාමාන්‍ය. තනියම ළමයා වදන්න උදව් කරනවා මිසක් මේ අර සත්කම කරන්නේ නැහැ. බඩාව ගැඟට ළමයි හම්බෙන්න තියෙන්නේ එක එක දේවල් දාන්නේ නැහැ පිට රටවල. දැන් අපේ රටේ තමයි අපේ කාන්තාව ගැඟවල වලට දානවා එක එක දේවල්. ළමයි හම්බෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔක්කොම කරලා දරුවෝ තුන්දෙනා හදන දෙන්නේ. දරුවෝ තුන්දෙනා හැදුනට පස්සේ බඩ කපනවා. කපලා يعني බඩ කපලා මේ සත්කම කළාට පස්සේ ළමයි තුන්දෙනෙක් හදන්න පුළුවන් ළමයි දෙන්නයි හදන්න දෙන්නේ. එහෙම වැඩකුත් තියෙනවා. ඒතකොට එතනින් ඒක නවත්තනවා. ඊට පස්සේ බඩ කපලා ගර්භාෂය කන පිට කරනවා. මොනවා සහගහන අපරාධද මේ කරන්නේ? මේක සෙල්ලම් නෑ මේ අපරාධේ. සහගහන අපරාධයක් මේක. ඒ අපරාධය කරනවා. ඊට පස්සේ පිටරටවල හොයලා බලන්න එහෙම කරනවද කියලා නෑ. පිටරටවල නේචර් බර්ත් ඔය නම් YouTube එකේ ගහන්න. YouTube එකේ ගහන්න Google එකේ ගහන්න නේචර් බර්ත් එක. නේචර් බර්ත් එක ස්වභාවික උපත. ස්වභාවික දරුවෝ උපද්දවන්න තමයි පිටරටවල මිඩ්වයිෆ්ලා ડોක්ටර්ස්ලා උදව් කරන්නේ. හැබැයි අපේ රටේ කරන්නේ ස්වභාවික උපත නැති කරලා કૃත්‍රිම උපතට දෙනවා. ඒ කියන්නේ තාක්ෂණීය දියුණුවයි දැන්. ඒ තාක්ෂණීය යන්නුනේ. හැබැයි තාක්ෂණීය දියුණු රටේ සිංහල මිනිස්සුන්ගේ තමයි උපත් අඩුම ලොකු ප්‍රශ්නයක්. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තාක්ෂණීය දියුණුව නම් කොහොමද මේ දරුවපත් අඩු වෙන්නේ? දවසින් දවස දරුවපත් අඩු වෙනවා, විවාහ ජීවිත නැති වෙනවා. මේ එන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න ඔක්කොම හදන්නේ මෙන්න මේ සිස්ටම්. ඒ නිසා මෙන්න මේ සිස්ටම් එක තමයි සම්පූර්ණ වෙනස් වෙන්න ඕනේ. මේ සිස්ටම් එක අතු ගන්න ඕනේ. සිස්ටම් එක අතු ගාලා ප්‍රඥාව වැඩෙන මිනිස්සුන් නිදහසේ ඉන්න සිස්ටම් එකක් හදලා දෙන්න. මේ කිසිම දෙයක් නැතුව අනුන් මත නොයැපෙන කණ්ඩ බොණ්ඩ සහ තමන්ගේ වර්ගයා බිහි කිරීම කියන තැන නිවැරදි විදිහට කරන්න අවශ්‍ය වපසරිය හදන්න. නියම සිස්ටම් චේන්ජ් එක එතන තියෙනවා. කම්පැනි පස්සේ දුවන එකවත් අරක පස්සේ දුවන එකවත් නෙමෙයි නියම සිස්ටම් චේන්ජ් එක. නිදහස් මනස. මනුස්සය නිදහසේ ඉන්න ඕනේ. ඒ කියන්නේ මනුස්සයල නිදහසක් නැත්තම් අලුතෙන් නිර්මාණයක් හදන්න බැහැ. දෙමාපිය විසින් හැවලියම පළයල්ලා සල්ලි හොයපල්ලා හරක කරපල්ලා මේක කරපල්ලා කියලා කියද්දී ළමයාගේ නිදහස නැහැ. දෙමාපිය හැවලියම කියන්නේ සල්ලි හොයපල්ලා අරක හොයපල්ලා මේක හොයපල්ලා. හැබැයි කොයි ලෝකෙට සල්ලි හොයන්නේ යන්නේ කියලා දෙමාපිය හොයන්නේ. කොයි ලෝකෙට ගිහිල්ලා දරුවෝ ඉන්නේ කියලා හොයන්නේ. සමාජයේ වටපිටාව හොයන්නේ. දරුවෝ නොමග යයිද සුමගට යයිද දෙමාපිය හොයන්නේ. හැබැයි හොයන්නේ එකම එක දෙයක්. උඹත් අට්ටු දෙක එකක් හදපන්. උඹත් කාර්යයක් ගේපන්. උඹත් අරක් ගේපන්. උඹත් මේක ගේපන් කියලා කියනවා මිසක් දෙමාපියවත් දරුවට ආදරේ නැහැ දැන්. ඒක වෙලා දැන් දරුවන්ට ආදරේ නැහැ සල්ලි වලට ආදරේ තියෙන. සල්ලි වලට තණ්හාවයි. මේවා කරන්න එපා. මුලින්ම අවශ්‍ය වෙන සතුට. සතුට අහිමි තැන කිසිවක් ලැබෙන්නේ නැත. ඒ නිසා දරුවන්ට ආදරය කරන්න. සල්ලියට ආදරය කරන්න එපා. දරුවට ආදරය කරන්න. ඒ කියන්නේ සල්ලි හොයන්න පුළුවන්. දරුවෙක් හොයන්න බෑ. දරුවා මැරුණොත් හොයන්න බෑ. දරුවා ඔය කියන්නේ ඔය බයින විදිහට දරුවගේ මනස අවුල් වෙලා විකෘති වෙලා මිනිස්සයා ඔහේ යන්නම් වල ගිහලා කොහේ හරි හැප්පිලා ගියොත් දරුවා ඔබට නැති වෙනවා. සල්ලි නෙමෙයි. ජීවිතය ඔබට නැති වෙනවා.
ජීවිතේ නැති වෙච්චාම සල්ලි නෙමෙයි ඔබට සල්ලිත් නෑ ජීවිතෙන්නේ නේද ඒ නිසා ඒ වගේ ගොම් වැඩ කරන්න එපා හොඳට හිතන්න සල්ලි නෙමෙයි වැදගත් ජීවිතේ වැදගත් ජීවිතේට ආදරය කරන්න දරුවන්ට ආදරය කරන්න දරුවන්ට ආදරය කරන්න දරුවෝ දෙමාපියන්ට ආදරය කරනවා නම් දෙමාපියෝ දරුවන්ට අනිවාර්යෙන් ආදරය කරන්න ඕන එකට එක කියන්න යන්න බෑ දෙමාපියෝ දරුවන්ට දරුවෝ එකට එක කියන්නේ නැත්නම් දෙමාපියන්ට කවදාවත් අයිතියක් නැහැ දරුවන්ට එකට එක කියන්නේ බයින්ඩ් අයිතියක් නැහැ බයින්ඩ් බයින්ඩ් දරුවෝ නොමග යනවා ඒක තමයි ඒ දේ නෙමෙයි කරන්න ඕන කරන්න ඕනේ ආදරය දෙන්න කණ්ඩ බොණ්ඩ ඉන්න තියනවා නම් වෙන මොනවද ඕන කණ්ඩ බොණ්ඩ ඉන්න තියනවා වෙන මොනවද ඕන මොනසෙට සියල්ල කරන්න බෑ කියලා අපේ දෙමාපියොත් හැවිලෙම දරුවන්ව ඔලුව කනවා ඒ දේ කරන්න එපා කවදාවත් සල්ලි ජීවිතය කියලා අපිට උගන්වලා තියෙන්නේ කවුද කියලා හොයලා බලන්න සල්ලි ජීවිතය නෙමෙයි සල්ලි අපිට සල්ලි ඕන ජීවත් වෙන්න නම් ඇත්තටම අපි ජීවත් වෙන්නේ මොකටද කියලා හොයලා බලන්න ජීවත් වෙන්න මොකද කණ්ඩායි බොණ්ඩායි වර්ගයා බිහි කරන්නයි කියන ලෙඩ තුනට ලෝකේ තියෙන ලෙඩ තුනයි වෙන කිසිම ලෙඩ නැහැ ලෝකේ තියෙන ලෙඩ තුනයි ඔය කැම්බියම සහ ලිංගිකත්වය කියන ලෙඩ තුනයි eating drinking and having sex මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක් ඔය ප්‍රශ්නේ නැති වෙන්නේ නැහැ ඔය ප්‍රශ්නේ නැති වෙනවා නිවන් දකින්න ඕන හරිද එතකන් ඒ ප්‍රශ්නය නිවැරදි ආකාරයෙන් කරගෙන යන්න ඕන නිවැරදි ආකාරයෙන් කරගෙන යන්න නම් මිනිස්සුන්ට කුඹුරක් තිබ්බාම ඇති නේද වගාවක් තිබ්බාම ඇති කුඹුරයි වගාවයි තිබ්බාම හොඳටම ඇති කැම්බියම කරගෙන යන්න ඊට පස්සේ ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ ඉන්න තැන නේද බිරිඳක් ගහනලා බිරිඳත් එක්ක නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය ඉන්න තැනක් අවශ්‍ය ඉඩමක් ඒ ඉඩම රජය විසින් ඉස්සර ලබා දුන්නා. දැන් රජය විසින් ඉඩම් ලබා දෙන්නේ නැහැ. එහෙම නැත්නම් නෑයෝ විසින් ඉඩම් ලබා දුන්නා. දැන් නෑයෝ විසින් ඉඩම් ලබා දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔබ තනියම ඉඩමක් හොයා ගන්න ඕන. තනියම හොයා ගන්න ඔබට සල්ලි අවශ්‍යයි. දැන් ඔන්න ඔය දේ තමයි සල්ලි අවශ්‍ය වෙන්නේ. වෙන කිසිම දෙයකට සල්ලි අවශ්‍ය නැහැ දැන්. අනිත් හැමදේම අපිට අවශ්‍ය විදියට හදා ගන්න පුළුවන්. අනිත් දේවල් අපි හිතින් හදා ගන්න අවශ්‍යතා. ඒ කියන්නේ බයික් එක, කාර් එක, තට්ටු දෙකේ සමාජයෙන් අපි ඔලුවට දීපු දේ මිසක් අපිට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් නෙමෙයි. ඒ නිසා මං කියන්නේ අපි ජීවත් වෙන්න අවශ්‍ය විදියට අරගල කරමු. ඒ කියන්නේ ජීවිතයේ අපි ජීවත් වෙන්න අවශ්‍ය දේ අපි ලබා ගමු. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. නියම අරගලේ තියෙන එතන. තම තමන්ගේ බුද්ධිය වඩා ගන්න අවශ්‍ය විදියට අපසරිය හදා ගන්න ඕනේ. අන්නේ විදිහට ජීවත් වෙනකොට තමයි අපි ප්‍රඥාවන්ත වෙන්නේ. නිදහස ලැබෙනකොට අපි ප්‍රඥාවන්ත වෙනවා. අපිට අලුත් නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්නේ අපි නිදහසේ ඉන්නකොට. මනස නිදහසේ තියෙනකොට අපිට අලුත් නිර්මාණාත්මක හැකියාවන් එන්නේ. එහෙම නැතුව කිසි දෙයක් එන්නේ නැහැ. අපි හැමදාම ප්‍රශ්න වලට මැදි වී ප්‍රශ්න වලින්ම මිලිකි මිලිකි අපි ඔහේ වල්බూరు වෙමින් යන්නේ. අපේ ප්‍රඥා මුට්ටයි දැන් ප්‍රඥා මුට්ට කරලා තියෙන්නේ ඉතාමතම වේ බ්ලොග්ස් channel එක බලපු ඔයාලාගෙන් මම ඉල්ලන්නේ මෙන්න මේ වෙනස. ඒ කියන්නේ අපි වෙනස් වෙන්න ඕනේ අපේ ඇතුළාන්තේ. අපි හැමදේම තනියෙන් හදාගන්න තැනට වැටෙන්න ඕනේ. අපි ආත්ම සත්‍ය අපි වැඩි කරගන්න ඕනේ. අපි කාටවත් එරෙහිව නැගිටින්න අවශ්‍ය නැහැ. අපි තුළින්ම නැගිටින්න ඕනේ. අපේ අඩුපාඩු හදාගන්නවා. අපේ අඩුපාඩු හදාගෙන අපි තනියම නැගිටින්න ඕනේ. අන්නේ වෙනස අපි කරමු කියලා මම මගේ channel එකේ මම හැමදාම මිනිස්සුන්ට දෙන්නේ යහපත් දෙයක්. මේ දෙයත් යහපත් දෙයක්. මේ දෙය හරියට ගන්න. හරියට අරන් සමාජයේ හරියටින් දකින්න අපි තනියෙන් දියුණු වෙමු.